iTVLK නාලිකාව මගින් ක්‍රියාත්මක කරන ආයුබෝවන් වැඩසටහන සමග එක්ව සිටින ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. අද දවසේ අපගේ මැදිරියට පැමිණ සිටින්නේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික විෂයභාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය වන දීපා අබේසිංහ මෙම අවස්ථාවේ ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ආයුබෝවන්. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවතින කොවිඩ් තත්ත්වයේ හමුවේ විවිධ ආකාරයේ වැඩසටහන් අධ්‍යාපන සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කරනු ලැබුවා. එහිදී මාර්ගගත ක්‍රමය ඔස්සේ වීඩියෝ පාඩම් මාලා ඉදිරිපත් කිරීම ආරම්භ කළේ 2020 වර්ෂයේ සාමාන්‍ය පෙළ සිසුන් ඉලක්ක කරගෙන. ඉන්පසු ක්‍රමයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සඳහාද මෙම වීඩියෝ පාඩම් මාලා සකස් කිරීමට අවකාශ ලබා දුන්නා. හොඳයි, එහෙමනම් අද දවසේ මම පළමුවෙන්ම අහන්න කැමති ගරු දීපා අබේසිංහ මෙතිනියගෙන් මෙම ප්‍රාථමික අධ්‍යාපනය කටයුතුවලදී වීඩියෝ පාඩම් මාලාව යොදා ගැනීමේදී ඔබතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය ක්‍රියාත්මක වුණ ආකාරය. මුලින්ම අපොස සාමාන්‍ය පෙළ දරුවන් සඳහා වීඩියෝ පාඩම් මාලාව ඉදිරිපත් කරා ඔබ කියපු විදිහටම. නමුත් අපි මුල අවස්ථාවේදී 2020 වර්ෂයේ මුල් කාල සීමාව තුළ කොවිඩ් වසංගතය තිබුණ කාලයේදී ප්‍රාථමික දරුවන් සම්බන්ධයෙන් මාර්ගගත අධ්‍යාපන පැත්තට අපි යොමු වුණේ නෑ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හැටියට. මොකද පාසල් මට්ටමින් බොහෝ වැඩසටහන් කරගෙන ගියා. නමුත් අපි විශ්වාස කරනවා බොහෝ විට ප්‍රාථමික අධ්‍යාපනයේ දරුවන්ට ගුරුතුමිය හෝ ගුරුතුමා එකට ඉඳලා අධ්‍යාපන ක්‍රියාවලිය කරගෙන යනවා නම් තමයි සාර්ථක වෙන්නේ කියලා. නමුත් පසු කාලීනව ඒ අපිට ඇති වුණු උද්ගත වුණු තත්ත්වය නිසාම මාර්ගගත අධ්‍යාපනයේ පැත්තටත් ප්‍රාථමික දරුවෝ යොමු වුණා. පාසල්වලිනුත් ඒවා ක්‍රියාත්මක කරා. ඒ නිසාම ප්‍රාථමික අධ්‍යාපනයේ ලබන අපේ දරු දැරියන් වෙනුවෙන් මේ වීඩියෝ පාඩම් ඉදිරිපත් කරන්න ප්‍රාථමික අධ්‍යාපනය සඳහාත් අවස්ථාව ලැබුණහම අපි ඒකට පුංචි උත්සාහයක් ගත්තා. ඉතින් ඒකෙදි අපි උත්සාහ කරේ ප්‍රාථමික අධ්‍යාපනයේ විෂයමාලාව සකස් වෙලා තියෙන්නේ අනුක්‍රමික විදිහට, සරල භවයේ ඉඳන් සංකීර්ණ භවට. ඒකේ ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රමවේද ගත්තත් ඒකෙදි ගුරුවරයාගේ කාර්යභාරය එක් තමයි ප්‍රධානම දේ. එතකොට මේ වගේ අපි ඉතාම සීමිත පරාසයක තමයි අපිට මේ වගේ වීඩියෝ පාඩම් වගේ ක්‍රමවේද තුළින් දරුවන්ට ඒ අත්දැකීම් ලබා දෙන්න හැකියාව ලැබෙන්නේ. මොකද ප්‍රාථමික අධ්‍යාපන විෂයමාලාව ක්‍රියාත්මක කළ යුත්තේම වැඩි දුරට ක්‍රියාකාරකම් පාදකව. කොහොම වුණත් අපි ගත්ත උත්සාහයේදී අපි ඉතාම සැලකිල්ලෙන් කල්පනාකාරීව ඒ පාඩම් තෝරාගෙන අදාළ නිපුණතා මට්ටම් තෝරාගෙන ඒ සඳහා ඉතාම සරලව ක්‍රමානුකූලව ඉදිරිපත් කරන්න පුළුවන් පාඩම් කිහිපයක් අපි සකස් කරලා ඒවා වීඩියෝ පාඩම් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙදි අපි මිනිත්තු 10ක් වගේ පුංචි කාලයක් අපි ඒ වීඩියෝ පාඩමක් අපි ඉදිරිපත් කරේ. ඒ වේලාව තුළ දරුවාට දන්නා දැනුමෙන් එහෙම නැත්නම් අලුත් දැනුමක් ලබාගෙන යම් නිපුණතාවයක් ළඟා කරගන්න පුළුවන් වෙන හැටියට ඉතාම සරල පාඩම් ටිකක් තමයි අපි ඉදිරිපත් කරේ. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමියට. ප්‍රාථමික අධ්‍යාපනය කියන්නේ
ඉතාම වැදගත් විධිමත් අධ්‍යාපනයේ ආරම්භයේ විදිහට අපි හඳුන්වනවා. පුංචි දරුවන් සමග ගනුදෙනු කරන එක හරි අර පරිස්සමින් කරන්න ඕන. නිතරම පන්ති කාමරයේ ගුරු මෑණියන්ගේ ගුරු පියාගේ ඇසුර ලැබපු දරුවන් මෙවැනි මාර්ගගත අධ්‍යාපන ක්‍රමයක් සඳහා හුරු කර ගැනීමේදී විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැති. මම කැමති මේ අවස්ථාවේ ඔබතුමියගෙන් දැනගන්න මෙම අභියෝග ජය ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ග මොනවද කියලා. ඔව් නෑනේ, අපි මුලින්ම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තමයි අපිට විවිධ ක්‍රමවේද ඔස්සේ මේ දරුවන්ට අහිමි වෙන කාලය, අහිමි වෙන ඉගෙනුම් අවස්ථා නැවත ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කරන්න සිද්ධ වුණේ. ඒ නිසාම අපි මුලින්ම ආරම්භ කරේ දරුවන්ට විශේෂයෙන්ම පස්වන ශ්‍රේණියේ දරුවන් සඳහා ඒකක අනුව සකස් කරන ලද පැවරුම් මාලාවක් අපි දරුවන්ට ලබා දුන්නා. ඒකෙදිත් අපිට සිද්ධ වුණේ WhatsApp, Viber වගේ ගෲප් වලින් ඒ වගේ සමූහ හරහා තමයි අපිට දරුවන්ට මේ පැවරුම් යවන්න සිද්ධ වුණේ. ඊට ඒකෙදිත් අපිට ඒ අවස්ථාවේදී යම් යම් අභියෝගයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද අපේ පළාත ගත්තත් ඕනෑ මං හිතන්නේ අපේ ලංකාවේම සෑම දරුවෙකුටම මේ සියලුම පහසුකම් ඒ වෙනකොට නම් තිබුණේ නැහැ. නමුත් දැන් නම් මං හිතන්නේ බොහෝ දුරට හැම දිනාම වගේ මේ නව තාක්ෂණය භාවිතා කරලා මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ඉගෙන ගන්න ලොකු නැඹුරුවක් ඇති වුණා කොවිඩ් නිසා. නමුත් මුල් කාල සීමාව තුළ අපිට ලොකු අභියෝගයක් තිබුණා සෑම දරුවෙකුටම මේ අවස්ථාව ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන. ඒක නිසා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක අපේ කලාප 15ක් තියෙනවා. ඒ කලාප 15ේම අපේ ප්‍රාථමික විෂය භාරව කටයුතු කරන සහකාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මහත්මීන් සියලු දෙනාම හැකි සෑම අවස්ථාවකදීම ඒ අවස්ථා නොලැබෙන දරුවන් වෙනුවෙන් මුද්‍රිත පැවරුම් සකස් කරලා ඒවා ඒ කාලයේ තිබුණ අවස්ථා විදිහට ග්‍රාමසේවක මහත්වරු ඒ වගේම මේ ගමට සම්බන්ධ විවිධ නිලධාරීන් හරහා දරුවන්ට ඒ අවස්ථාව ලබා දෙන්න උත්සාහ කරා. ඉන් අනතුරුව අපිට තව අවස්ථාවක් ලැබුණා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 1-2 ශ්‍රේණිවල දරුවන් සඳහා ක්‍රියාකාරකම් පොත් දෙකක් නිකුත් කරලා තිබුණා. ඒක අපි සෑම දරුවෙකුටම ලබා දුන්නා. ඉන් අනතුරුව 3-4 ශ්‍රේණි සඳහා විශේෂ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරා. නිවාඩු කාලයේ gedara ඉඳලා මේ අධ්‍යාපන ක්‍රියාවලිය දරුවන්ගෙන් අතෑරෙන්නේ නැති වෙන්න ඉතාම නිදහසේ දෙමාපියෝ එකතු වෙලා ක්‍රියාකාරකම් කරලා යම් යම් අත්දැකීම් ලබා ගන්න පුළුවන් වෙන විදිහට සමෝදානික ක්‍රියාකාරකම් සංග්‍රහයක් අපි සකස් කරලා දුන්නා. පුංචි ක්‍රියාකාරකම් අත්පොත් අවස්ථා දෙකකදී පළාතේ සෑම දරුවෙකුටම අපි ලබා දුන්නා. ඒ වෙනකොට අපි එවැනි ක්‍රියාකාරකම් වල යෙදිලා ඉන්න අවධියක තමයි අපිට අවස්ථාව ලැබුණේ වීඩියෝ පාඩම් ඉදිරිපත් කිරීම සඳහා. ඒකෙදි අපිට අපේ ඇත්තටම ගුරුබවතුන් අපි කීප දෙනෙක්ම තෝරගත්තා. ඒකෙදි අපිට AI විශාල සහයෝගයක් ලැබුණා. ඉතාම උනන්දුවෙන් කැමැත්තෙන් AI අපිට සහයෝගය ලබා දුන්නා. අපි ඉතාම අර මං ඉස්සෙල්ලත් කිව්වා වගේ අපිට ඒක හරි අභියෝගයක් සහ අසීරු කටයුත්තක්. මේ පුංචි දරුවන් වෙනුවෙන් කොහොමද අර ක්‍රියාකාරකම් පාදකව ගුරුවරයාත් එක්ක එකතු වෙලා ඉඳගෙන මූණට මූණ බලාගෙන ඉගෙනුම් ක්‍රියාවලිය යෙදෙන්න ඕනේ දරුවෙක් කොහොමද අර වීඩියෝ පාඩමකින් අපි ඒ ඇදබැඳ තබා ගන්න කියන එක. ඉතින් ඒකෙදි අපිට සිද්ධ වුණා නිර්මාණශීලීව ඒ දරුවන්ට පුංචි වෙලාවක් තුළ යම් ඉගෙනුම් ඵලයකට ළඟා වෙන්න පුළුවන් වෙන විදිහට තෝරා බේරාගෙන ඒ ඉගෙනුම් ඒ අවස්ථාව ලබා දෙන්න. ඉතින් ඒකෙදි අපි දැනට අපි සීමිත ප්‍රමාණයක් තමයි මේ වෙනකොට අපි කරලා තියෙන්නේ. මේ අවුරුද්දේදී අපි බලාපොරොත්තු වෙනවා ඊට වැඩිය ටිකක් ඉදිරියට යන්න. ඉතින් පහුගිය අවස්ථාවේදී මම ඇත්තට මතක් කරනවා අපිට වලපනේ කලාපයෙන් ගුරු මහත්මීන් දෙදෙනෙක් සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ගුරු මහත්මීන් දෙදෙනෙක් ඉතාම කැපවීමෙන් උනන්දුවෙන් මේ වීඩියෝ පාඩම් සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඒ
පාඩම් අපි මෙහෙම පාඩම් ඉදිරිපත් කරන බව අපි කියන්න ඕනේ අනිත් අය දැන් එතකොට නැත්තම් දන්නේ නැති නිසා අපි ඒකටත් අපිට යොදා ගන්න සිද්ධ වුණේ අපේ WhatsApp සමූහම තමයි. ඒ හරහා තමයි අපි ප්‍රාථමික නිලධාරීන් දැනුවත් කරා මෙවැනි පාඩම් මාලාවක් විකාශ වෙන බව. ඒ හරහා ගුරු භවතුන් සහ දෙමව්පියන් දැනුවත් කිරීම අපි සිද්ධ කරා. ඉතින් ඒ අවස්ථාවේදී අපි ඒත් 100%ක්ම සියලුම දරුවෝ මේවාට සම්බන්ධ වුණා කියන විශ්වාසය අපි තුල නැහැ. නමුත් අපි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේක සෑම දරුවෙකුටම මේ අවස්ථාව ලබා දෙන පදනම මත ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ඔව්, ඉතාමත් පැහැදිලි. ඇත්තෙම මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මේ වෙනකොට සාමාන්‍ය පෙළ සිසුන් පමණක් නොවේ ප්‍රාථමික අධ්‍යාපනයේ නියැලෙන සිසුන් සඳහාත් ඉතා ශක්තිමත් දූරදර්ශී ක්‍රියාවලියක් අධ්‍යාපන ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා. ඔබතුමිය පැහැදිලි කර ආකාරයට මාර්ගගත අධ්‍යාපනයට ළඟා විය නොහැකි ඇතැම් සිසුන් හඳුනාගෙන එම සිසුන් මේම අධ්‍යාපන ක්‍රමය තුළ කෙසේ හෝ රඳවා තබා ගැනීම සඳහා ඔබ විසින් ක්‍රියාත්මක කරලා තියෙන නිපුණතා පාදක ක්‍රියාකාරකම් අත්පොත් මම හිතන්නේ දරුවන්ට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා ඇති. ඇත්තෙන්ම අපි මේ වෙලාවේ දන්නවා ලෝකයටම බලපාන මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මුළු ලෝකයම මේ සියලුම සංවර්ධන කටයුතු අඩාල වෙලා තියෙන්නේ මුළු ලෝකෙම රටවල. නමුත් රටක දියුණුවට අධ්‍යාපනය කියන්නේ ඉතා වැදගත් ක්ෂේත්‍රයක්. එමනම් මේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා මෙතෙක් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ITVLK නාලිකාව මඟින් සිදු කරන මෙම අධ්‍යාපන සත්කාරයේදී මම දැනගන්න කැමති දීපා වේසිංහ මහත්මිය ඉදිරි සැලසුම් අපි මෙතනින් මේ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු පසුබිමකයි ඉන්නේ. එසේනම් ඉදිරියේදී මෙම ප්‍රාථමික අධ්‍යාපනයේ සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන වැඩසටහන් මොනවාද, ඒවා සැලසුම් කරන්නේ කෙසේද යන ආදී පිළිබඳව දැන ගැනීමට කැමතියි. ඔව්, අපි 2021 වර්ෂයේත් 2020 වර්ෂයට වඩා වීඩියෝ පාඩම් මාලාවක් ඉතාම ක්‍රමානුකූලව සැලසුම් සහගතව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගිය අවුරුද්දේ අපිට ඒක දිගින් දිගටම ඒ ගිය අවුරුද්දේ හිටපු එක ශ්‍රේණියක හිටපු දරුවෝ ඊළඟ ශ්‍රේණියට උසස් වුණ නිසා අපිට මේ අවුරුද්ද 2021 වර්ෂයේ අවුරුද්ද පුරා මේ දරුවෝ එක ශ්‍රේණියක රැඳිලා ඉන්නවා. ඒ නිසා අපිට ඒ දරුවන් වෙනුවෙන් ක්‍රමානුකූලව විධිමත් ලෙස පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඒක සැලසුම් කරමින් ඉන්නවා. එකින් එකට සම්බන්ධතාවයෙන් යුතු වීඩියෝ පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්න සමහර පාඩම් තියෙනවා අපිට ගුරුවරයා නැතුව කරන්න බෑ. ඒ නිසා අපි ඉතාම සැලකිල්ලෙන් එහෙම කරන්න පුළුවන් පාඩම් විතරක් තෝරගෙන තමයි ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ඊට අමතරව අපි 2020 වර්ෂයේ විශේෂ කාර්යභාරයක් කරා මධ්‍යම පළාතේ. ඒකට අපිට යුනිසෙෆ් ආයතනයේ අනුග්‍රහය ලැබුණා. අපි 2020 අගෝස්තු මාසයේදී පාසල් ආරම්භ කරාට පස්සේ සෑම දරුවෙකුගේම නිපුණතා මට්ටම මැනබැලීමේ අධ්‍යයනයක් කරා. අප විසින් සකස් කරන ලද තක්සේරු උපකරණ පාවිච්චි කරලා ගුරු භවතුන් මගින් ක්‍රියාකාරකම් පාදකව දරුවෝ ළඟට අරගෙන විභාගයක් නෙමෙයි ප්‍රායෝගිකව දරුවන් ක්‍රියාකාරකම් වල යොදවලා දරුවන් ඒ නිපුණතාවලට දරුවන් කොහොමද ප්‍රතිචාර දක්වන්නේ, ඒ අය ඒ නිපුණතා ළඟා කරගෙන තියෙන්නේ කොහොමද කියන එක ගැන යම් අධ්‍යයනයක් කරලා අපි වාර්තා තබාගෙන ඉන්නවා. ඒ වෙනකොට කරලා තිබුණ අවසන් කරලා තිබුණ පාඩම් සම්බන්ධයෙන් තමයි අපි අධ්‍යයනය කරේ. එතකොට අපි ළඟ දැන් හොඳ
තොරතුරු සමූහයක් තියෙනවා. මේ එක එක පළාතේ ඉන්න සියලුම 2 3 4 5 ශ්‍රේණිවල සියලුම දරුවන් සම්බන්ධයෙන් අපි ළඟ දැන් තොරතුරු තියෙනවා. ඒ අයගේ නිපුණතා සාධනය සම්බන්ධයෙන් යම් තොරතුරක්. ඉතාම විශ්වාසවන්තයි තොරතුරක් තිබෙනවා. ඉතින් අපි මේ දිනවල අපි කරන විශේෂ වැඩසටහනක් තමයි ඒ දරුවන් අඩු සාධන මට්ටම්වල ඉන්න දරුවන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීම සඳහා අපි ප්‍රතිකාරය වැඩසටහන් සැලසුම් කරගෙන යනවා. මේ දිනවල අපි ප්‍රතිකාරී ක්‍රියාකාරකම් සකස් කරලා කරගෙන යනවා. ඉදිරියේදී අපි ගුරුබවතුන් එක්ක මේ ක්‍රියාකාරකම් දරුවන්ට කරලා ඒ අයගේ ඒ ප්‍රතිකාර ක්‍රියාකාරකම් තුළින් සාධන මට්ටම ඉහළ නංවා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිට දැන් තියෙන අභියෝගයක් තමයි සියලු දේ පාසලෙන් කරනකන් දැන් බලාගෙන ඉන්න බෑ. ඒ නිසා අපිට මේ වසරේදී අපි සැලසුම් කරලා තියෙන්නේ හැකි පමණ ප්‍රමාණයක් දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ නිවසේ සහයෝගය වෙනදාට වඩා මේ ක්‍රියාවලියට ලබා ගන්න. එතකොට අපි ඒ අර ප්‍රතිකාර ක්‍රියාකාරකම් මේ දරුවන්ට කරන අතරතුරේදී දෙමව්පියන්ටත් අපි සමෝදානිකව කරන්න පුළුවන් ක්‍රියාකාරකම් සමූහයක් හදමින් ඉන්නවා. එතකොට ඒකෙදි දෙමව්පියෝ උගන්නන්න යන්න ඕනේ නැහැ. නමුත් යම් ක්‍රියාකාරකම් ටිකක් ගෙදරදී දරුවට කරන්න අවස්ථාව දුන්නහම පාසලේදී කරන ඒ ක්‍රියාකාරකම් තුලින් දරුවා ලබා ගන්න නිපුණතාවය තහවුරු කිරීමක් නිවසේදී සිද්ධ කරන්න පුළුවන්. ඒක අපි බොහෝ දුරට ඒ නිවසේදී ඒ ක්‍රියාකාරකම් ටික අපි ලබා දෙන්නේ සාධන මට්ටම අඩු මට්ටමේ කියලා අපි හඳුනාගත්ත දරුවන්ට. හැමෝම එකම මට්ටමක නැහැ. හැම ක්‍රියාකාරකමකටම හැම නිපුණතාවයකටම එකම දරුවෝ ටිකක් අඩු සාධනයෙන් ඉන්නවා කියලා අපිට කියන්න බෑ. ඒ දරුවෝ ඒ නිපුණතාවවලදී දක්වන දක්ෂතාවය වෙනස්. ඒ නිසා ඒ හඳුනාගෙන තිබෙන නිසා අපිට පහසුයි ඒ ක්‍රියාකාරකම් දරුවන්ට කොහොමද කරන්න කියන එක අපි දෙමව්පියන්ගේ දැනුවත් කිරීමක් තුළින් අපි ඉදිරියේදී ඒක ලබා දෙනවා. ඉතින් ඒකට අපි සහයෝගයක් හැටියට මේ අපේ වීඩියෝ පාඩම් මාලාවත් අපි ඒකට සම්බන්ධ කරගන්න තමයි මේ වර්ෂයේදී අපේ සැලසුම. ඒ අපි කරගෙන යන ප්‍රතිකාර වැඩසටහනටත් උදව්වක් හැටියට අපි ඒ හා සම්බන්ධ වීඩියෝ පාඩම් මාලාවකුත් අපි මේ අවුරුද්දේ සකස් කරලා විකාශය කරන්න අපි සැලසුම් කරගෙන ඉන්නවා. ඇත්ත වශයෙන්ම සතුටට කාරණයක්. මොකද ඉදිරි වැඩසටහන් තුලත් තවදුරටත් මේ ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධයෙන් යොමු කරලා තියෙන අවධානය ඉතා වැදගත් වෙනවා. මොකද අපිට දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉතා සැලසුම් සහගතව කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ නිසා ඔබතුමිය විසින් පැවසු ආකාරයට ඉදිරි මේ වර්ෂයේ ඉදිරි කාල වකවානුව සඳහා සංවිධානය කරලා තියෙන සැලසුම් කරලා තියෙන මේ සියලු වැඩසටහන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එසේනම් අද දවසේ ITVLK නාලිකාවේ ආරාධනයේ පරිදි මෙම මැදිරියට පැමිණි මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික විෂය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය වන දීපා අභිසිංහ මෙතිනිය බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අයුබෝවන්. ITVLK Innovate, Inform, Impact.